කරන විලාසේ මුල් කරගෙන. පවුල් කැඩිච්චේවා අර්බුද ඇතිවෙච්චේවා නැන්දලමාමල දරුව වෙන්වෙච්චේවා අපි හලා තියෙනවා. තෙන් බුදුරජාණන්සේ බුදු ඇසීමවා දකිනවානින්. ඒ නිසා මේ මතක තියාගන්න ඕන කාරණාවත් තමයි සාමාන්‍යයෙන් දූලපුතා ආදරය කරන කාලේ ෆෝන් එකෙන් මැසේජ් යවලා කෝල් කරලා ඒ විදිහට එයාල සතුටු වෙනවා, කතා කරනවා, මුණ ගැහෙනවා. තොට එයාල මුණ ගැහුණට කතා කලාට එයාලට නඩත්තු කරන්නේ ගෙවල් දෙකකින් අම්මල තාත්තල. නමු දෙන් ගෑන්ලොමය මේ පුතාට විවාහ කල්ල දුන්නට පස්සේ ඒ ගෙදරී මෙයාව නිදහස් කරනවා. එකැන මෙයාව අතෑරල දෙන්නේ. තුට මෙහිට වගකීමක් වෙනවා මේ පුතාට. එතුට මේ ගෙදර මේ දෙන වගකීමක්. එතුට දැන් මේ දෙන්නගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්නේ මෙසේ ගැහුව කියලනෙවේ. පෝන් එකෙන් කෝල් කලා කියලා පවුල් ජීවිතය සාර්ථක වෙන්නේ. ඒ දෙන්න මේ හිනාව වී කතා කර කර හිටිය කියලා පවුල් ජීවිතය සාර්ථක වෙන්න වෙන වැඩටිකක් තියෙනවා. ඇයි දැම් උයන්න ඕන ගෙදර දෙදි හෝදන්න ඕන, ඊළඟට එන මිනිසුන්ට කතාබහ කරන්න ඕන. දැන් වෙන වැඩටිකක් තියෙනවා මේ දෙන්නගේ පවුල් ජීවිත ඉස්සරහට දෙන්න එකට ඉන්නනම්. යාළුවෙල ඉන්න කාලේ දෙන්න එකට ඉන්න තිබ්බේ නිතර කතා කරන එක, නිතර මැසේජ් ගහන එක, විටින් විට මුණ ගැහෙන එක තමයි ආදරේ. යාල දෙන්න වෙන් වෙන්න ඇතුන් රැඳ විලාවේ. පවුල් ජීවිතයක් කසාද බැන්දට පස්සේ එහෙම බෑ. කසාද බැන්දට පස්සේ මැසේජ් එකකින් කසාද රැකෙනවා නම්, කෝල් එකකින් කසාද රැකෙනවා නම්, දෙන්න මුණ ගැහුණා කියලා කසාද රැකෙනවා නම්, එහෙන හැම කෙනාගේම කසාද ටික තියෙන්න බෑ. මේ ප්‍රීතියෙන් සොම්නසින් යුක්තව එහෙම නෙමෙයි වගකින් ගෙවල්වල වැඩ කියලා ටිකක් තියෙනවා. ඒක තමයි වගකීමක් මේ කසාද ජීවිතේ. තස්මාති කුමාරිය වේවන් සික්කි තබ්බා. තථාගතයන් වහන්සේ දෙවෙනි කාරණාව විස්තර කරනවා. යේතේ බත්තු ගරුණෝ භවිස්සන්ති මාතාතිවා පිතාතිවා සමන බ්‍රාහ්මනාතිවා තේ සක්කරිස්සාම ගරුකරිස්සාම මානිස්සාම පූජිස්සාම අබ්බාගතේච ආසනෝදකේන පතිපූජිස්සාමාති. ඒවන් හිවෝ කුමාරියෝ සික්කිතබ්බා. තමාගේ ස්වාමියා ගරු කරන පිරිස ඉන්නවා. අම්මා තාත්තා ඒ ගරු කරන වැඩි හිටියෝ ස්වාමියා ගරු කරන, ස්වාමියා ගරු කරන සමන බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ අයට තමනුත් ගරු කරන්න ඕන. ඒ කියන්නේ නෝනාට නීති දාන්න බෑ මේ ඔයා අරය ඇසුරු කරන්න එපා, ඔයා වැඩි එහෙ යන්න එපා, මෙහෙ යන්න එපා කියලා එහෙම නීති දාන්න බෑ කියනවා. ඒ හේතුව නැත්තම් පවුල් දෙදරෙනවා කියනවා. එතකොට ඒ මහත්තය අම්මට ගරු කරනවා නම් සත්කාර කරනවා නම් ඒ මහත්තයට අම්මට ගරු සත්කාර කරන්න ඒ අවස්ථාව හේතුව තමයි දැන් මෙයා ඉන්න මෙයාගේ ගෙදර නෙවෙයිනේ දුව ඉන්නේ. දුව ඉන්නේ මහත්තයලගේ ගෙදර. ඒ නිසා මහත්තයා ගරු කරන ඒ අයට කතා බහ කරන්න සම්පූර්ණ මහත්තයට නිදහසට දෙන්න වෙනවා. ඊට පස්සේ මහත්තයා යම් හාඳුනුමක් ගෙන්නම් බණ අහන්න. ඉතින් ඒකට තමන් අකුල් හෙලන්න හොඳ නෑ, බාධා කරන්න හොඳ නෑ. මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගෙන් බණ අහනවා නම් කරුණු කාරණා තේරෙන විදිහට හිමිටි කියලා දෙන්න ඕන. නමුත් එකපාරම හැම දෙයකම විරුද්ධ වෙන්න හොඳ නෑ. නැත්තම් එතනින් ගිනි පුපුර පටන් ගන්නවා. ඊළඟට මහත්තයා කැමති යහළු හිත මිත්‍රාදීන් ගෙදරට එනවා නම් ඉතින් ඒ අය ආවට පස්සේ කෑම බීම ටික හදලා දීලා තේ එකක් හදලා දීලා සමහර තමන්ට රුස්සන් නැති වෙන්න පුළුවන්. තමන්ට රුස්සන් නැති වෙන්න පුළුවන්. නමුත් තේ ටික හදලා දීලා තමන් සංග්‍රහය කරලා පොඩ්ඩක් පැත්තකට යන විදිහට ජීවිතය හදාගන්න වෙනවා. ඒ මහත්තයා ගරු කරන ඇසුරු කරන චරිතවලට බාධා කරන්න එපා කියන. නැත්තම් ගිනි පුපුර හට ගන්නවා. ගොඩාක් පවුල් වල අර්බුද ඇති වෙනවා. සමහරවිට දූලා මහත්තයා නිතරම ඉතින් අපි හොඳටම දන්න සිද්ධි නෙමෙයි. ඇයි පවුල් අවුල් කීයක් මිනිස්සු ඇවිල කතා කරනවද? අපේ මහත්තයා මේ අම්මත් එක්ක කතාව වැඩි, මේ එයාට අමතක වෙලා මාව බැඳලා ඉන්නේ මාවයි කියලා එයාත් එක්කමයි කතාව. එතකොට මං කියනවා ඉතින් දුව තමන්ගේ අම්මත් එක්කනේ කතා බහ කරන්නේ, වැදූ අම්මනේ. ඒ වුණාට ඉතින් ඔහොමක් කතාවක් තියෙනවද කියලා නාය කරගෙන එනවා. ඉතින් ඒ නිසා අපිට ඒ වෙලාවට අර ඉරිසියාව ගෙවල් වල ගොඩාක් ඇති වෙන ඉරිසියාවල් ඒ තමයි සමහර වෙලාවට
ඒ විදිහට අර නෝන මහත්තයට වාරණ දැම්මට පස්සේ මහත්තය ඔන්න දැන් කොහරි බැන්ද අලුතනි. නෝන කියන දෙයාලා අම්මලත්තක වැඩියට කතාවට යන්නේ, තාත්තලත්තක වැඩිය කතාවට යන්නේ, අර ඇසුරු කරපු ඇත්තේ කතාවට යන්නේ. ඒ අයි ඊට පස්සේ වෛරයක් හිතේ හදාගන්නවා, අපේ කොල්ලා වෙනස් වුනේ අරකි බැන්ද දවසින්ද ලාකය. පස්සේ යාලා අරයට අරයාගේ අඩුපාඩු බලනවා. ඊට පස්සේ හිනා වුණත් වැරදි, කතා කළත් වැරදි, ගමන අභිමනක් ගියත් වැරදි. ඉතින් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඇස් පහකින් දැකලා ලෝකේ අතීත අනාගත වර්තමාන හැම පෞල් ජීවිතයක්ම දැකලා බුදු ඇසින් දැකලා දේශනා කළා, මහත්තයා ඇසුරු කරන ගරු කරන අයට බාධා කරන්න යන්න එපා, නැත්තම් පවුල් අවුල් වෙනවා. ඇත්තරම පවුල් ජීවිතයක් රැකගන්නේ, රැක ගැනීමේ ලොකුම වගකීම බිරිඳ සතුයි. ඒක එක පාරම ඔයාලා මම කියපු ගමන් මේ කාන්තාවන්ට බර වැඩි කරනවා කියලා ඔයාලා හිතන්න එපා. මේ බුද්ධ දේශනාවනේ මේ ලෝකේ මම නම් දන්න විදිහට, මම දන්න විදිහට මෑත යුගයේ පවුල් කීයක් රැකිලා තියෙනවද බිරිඳ නිසා. බිරිඳ තමයි ඒ පවුල රැකගෙන ඉන්නේ. පවුල් රැකීමේ පුදුම විස්මිත හැකියාවක්, පවුලක් රැකගැනීමේ හැකියාවක් කාන්තාව තුළ තියෙනවා. ඉතින් එයා බැලන්ස් වුණොත්, එයා දරා ගත්තොත්, එයාගේ හැකියාව තිබ්බොත් මහත්තය කොයි වගේ චරිතයක් වුණත් එයාලට ඉපදෙන ළමයිට තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් ඉන්න පවුලක් හදාගන්න පුළුවන්. මේ ඒ අම්මා අම්මා තුළ තියෙන දරා ගැනීම. ඉතින් මේ කොතනකින් හරි පවුලක් අවුල් වෙන නිසානේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. අපිට මේක එකපාරම තේරෙන්නේ නැහැ. සමහරට අත්දැකීම් තියෙන අයට මම මේවා කියනකොට තේරෙනවා ඇති, ඇත්තනි භාග්‍යතුන් වහන්සේ මේක දැක්කනේ කියලා. අපි තුන්වෙනි කාරණාව බලමු. ඔන්න පළවෙනි එක තමයි තමන් ගෙදර කඩිසර වෙන එක. ඒ කියන්නේ කලින් මේ අවදි වෙන්න ඕන, පස්සේ නිදා ගන්න ඕන, කටයුතු ඔයලා බලන්න ඕන, මහත්ය කැමති විදිහට කතා බහ කරන්න ඕන, මාත්‍ය කැමති විදිහට හැසිරෙන්න ඕන. මේක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි මහත්යක් ගරු කරන චරිතවලට තමනුත් ගරු කරන්න ඕන. මහත්යාට තමන්ගේ අම්මට තාත්තට සලකන්න, ගරු කරන්න, කතා බහ කරන්න පරිසරය බිරිඳර ඒකට බාධා කරන්න හොඳ නැහැ. මහත්ය යන එන පන්සල් ආහන බණ ඒවට බිරිඳ බාධා කරන්න හොඳ නැහැ. ඊට පස්සේ ඒකන දැන් ඉස්සර සෝහන් වෙච්ච මේ දැන් විසාකා, ඊළඟ චූල සුභද්‍රා, ඔය වගේ සෝහන් වෙච්ච, සකදාගාමි වෙච්ච ඒ වගේ කාන්තාවෝ මිත්‍යා දෘෂ්ටික පවුල් වලට ගිහිල්ලත් යසට පවුල් කෑවන්නේ අර්බුදයක් හදාගන්න නැතුව. ඊට පස්සේ තියෙනවා තස්මාතිය කුමාරියෝ ඒවන් සික්කිතබ්බා. එතකොට අර ඒ වගේ තියදී බෞද්ධ පවුල් බෞද්ධ පවුල් එක්ක, එහෙම නැත්නම් මේ සිංහල මිනිස්සු සිංහල මිනිස්සුත් එක්ක මේ විදිහට මගුල් තුලා වෙද්දී ඒ මිනිසුන්ට යමක් නුවණින් තේරුම් අරගෙන ඒ පවුල් ජීවිතේ සාර්ථක කරගන්න නොහැකි වුණොත් ඉතින් ඒක අවාසනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාතිය කුමාරි ඒවන් සික්කිතබ්බං යේතේ බත්තු අභ්‍යන්තරා කම්මන්තා උන්නාතිවා කප්පාසාතිවා තත් දක්කෝ භවිස්සාම අනලසා තත්රූපායි විමංසනා සමන්නාගත අලංකාතුන් අලං සංවිධාතුන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි තමන්ගේ ස්වාමියා කරන රැකියාවක් තියෙනවා. ඉතුටේ රම ස්වාමියා කරන රැකියාවට කියන්නේ ස්වාමියා රස්සාවක් කරනවා නම් ඒ රස්සාවට එයා යනේනේකේ පහසුව පිණිස තමන්ගෙන් වෙන්න ඕන දේ කරන්න කියනවා. දැන් ඒ කාලේ නම් ගොවි තැන්බත් කිරින් ඒ වගේ දේවල්. අද කාලේ මහත්ය රජී රස්සාවක් කරනවා නම් එයාගේ ඇඳුම් ටික පිළියෙලක් කරලා දෙන එක, බෑකේ හරියට හරිගස්සලා දෙන එක, හෙට වැඩට යන්න ඕන බඩු ටික ලං කරලා හරිගස්සලා දෙන ටික, සපත්තු සිරිපු ඒව ටික පිළියෙලක් කරලා දෙන එක, ටයි එකක් දාගෙන යනවා නම් ඒක පිළියෙලට හරිගස්සලා දෙන එක, ඒක නෝන කරන්න ඕන කියනවා. ඊට පස්සේ ආපු ගමන්ම ඊට පස්සේ ඒ කටයුතු ටික දැන් මෙහෙම. හැබැයි මේ සියලුම පසුබිම තියෙන්නේ බුද්ධ කාලයේ කාන්තාව රැකියාවල් කළේ නැහැ. ස්වාමි මූලික පවුල් තමයි බුද්ධ කාලේ තිබ්බේ. එතකොට මේ තියෙන වතාවත් ටික හරියට කරගෙන ඒ විදිහට කරන්න
බිරිඳ රස්සාවක් කරන බිරිඳක් මේ වුණොත් මේ ටික ඔක්කොම ටික වෙනස් වෙන්න වෙනවා. එතකොට සමහර වෙලාවට වෙන්නේ මහත්තයාට මේ ටික කරන්න වෙනවා. ඉතින් මේක අමුතුම ලෝකයක්. ඉතින් කොහොමරි අර දෙන්නගේ දෙන්නගේ රස්සාවල් කරන එකට, අර උඹ රස්සාවට කැමති නැහැ, උඹ උඹ ඔහේ ඵලයන් මං මෙහෙ යනවා කියලා, අර දෙන්න දෙන්නෙක් විදියට නෙවෙයි සහයෝගෙන් කටයුතු කරන්න කියලා. එතකොට එයාගේ රස්සාවල් වලට රස්සාව එයාට පහසුවක් කරගන්න යන්නේන ගමන් බිමන් වලදී එයාට පහසු හදලා දෙන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තාස්මාතේ කුමාරී ඒවං සික්ඛිතබ්බං යෝතෝ යෝසෝ බාතු අබ්බන්තරෝ අන්තෝ ජනෝ දාසාතිවා පිස්සාතිවා කම්මා කාරාතිවා තේසං තංච කතතෝ ජානිස්සාම අකතංච අකතතෝ ජානිස්සාම ගිලානානංච බලා බලන් ජානිස්සාම. මේ කියන්නේ ඉස්සර ඒ ස්වාමියා යටතේ ඉන්න වැඩ කරන හිතමිත්‍රාදීන් ඉන්නවා, වැඩ කරන දාසකංකරුවන් සිටිනවා. ඔවුන් වැඩ කළාද නැද්ද, හරියට කළාද, ඔවුන්ට කෑම බීම ලැබුණාද, ඔවුන්ට ලෙඩක් දුකක් තියෙනවද, ඒවට ඒ අය බෙහෙත් ගත්තද, ඊළඟ වැඩ කරන මිනිසුන් මේ මනුස්සයට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා ඒ තේරුම් අරන් බිරිඳ ඒ ගැන වැටහිමකින් ඉන්න කියනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ දේවල්. ඉතින් අද කාලේ හැටියට ගෙදරට තමන්ගේ ගෙදර යම්කිසි වැඩකට මිනිස්සු ආවොත් එහෙම ඒ මිනිසුන්ට සංග්‍රහ කරන එකයි, ඒ මිනිසුන්ට ලෙඩක් දුකක් වුණොත් උපකාර කරන එකයි, හොයා බලන එකයි, ඒව බිරිඳ විසින් ඒකටත් සහයෝගය දක්වන්න ඕන කියනවා. තස්මාතී කුමාරියෝ ඒවං සික්ඛිතබ්බං යං බත්තා ආහරිස්සති ධනංවා ධඤ්ඤංවා රජතංවා ජාත රූපංවා. ස්වාමියා හරි හම්බු කරන ඒවා තියෙනවා, ගේ දොරු ඉඩකඩන් යානවාහන වටුපිටි බවභෝග ධන ධාන්‍ය මිල මුදල්. තං ආරක්ඛේන ගුත්තියා සම්පාදෙස්සාම, ඒක රකින්න එයා වගකීම ගන්න ඕන. තස්ස භවිස්සාම අදුත්ති අතේනි අසොණ්ඩි අවිනාශිකායෝති. ඒ ධූර්ත වෙන්න එපා කියනවා, මනුස්සයාගේ ධනෙ නැසන කෙනෙක් වෙන්න එපා කියනවා, කවදාවත් බැඳපු මහත්තයාගේ මුදල් හොරකම් කරන්න එපා කියනවා, ධනෙ හොරකම් කරන්න එපා කියනවා. ඊළඟට සුරාසොඬ වෙන්න එපා කියලා කියනවා, බිරිඳක් කවදාවත් බොණ්ඩ හොඳ නෑ කියනවා. ඊළඟට පරපුරුෂයන් සේවනය කරන්න හොඳ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමියාගේ ධනෙ ඇය රකින්න ඕන කියනවා. රුපියලක් හරි නහත්ති කළොත් එහෙම මනුස්සය හම්බ කරන දේනි, තමන්ගේ මනුස්සයානි, තමන්ගේ මනුස්සය හම්බ කරන දේ මොකද, රුපියලක්වත් නහත්ති කරන්න එපා කියන ඒව රැක ගන්න ඕන කියනවා, විනාශ වෙන පැති වළක්වා ගන්න ඕන කියනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ඉමේ කෝ කුමාරියෝ පංචෙහි ධම්මේ සමන්නාගතෝ මාතුගාමු කායස බෙදා පරම්මරණා මනාප කායිකානං දේවානං සාහවියතං උපපද්දති. මේ කාරණා පහෙන් සමන්විතව කසාදයක් කරගෙන හිටියොත් මැරුණට පස්සේ නිම්මාන රති දිව්‍ය ලෝකෙ උපදිනවා කියන නිම්මාන රති දිව්‍ය ලෝක. දැන් මේ ජීවිතේ කසාද මැදලා කොච්චර කාලයක් ඉන්න වෙයිද? සාමාන්‍යයෙන් අවුරුදු දැන් ඔයාලා අවුරුදු 20න් 25න් නම් බඳින්නේ මිනිස්සුක අවුරුදු 80ක් ඉන්නවා කියලා කියන්නේ. ඒතර අවුරුදු 50 60ක් යනකො විවාහ ජීවිත. එතකොට නිම්මාන රතියේ කොහොමද? නිම්මාන රති මනුස්ස ලෝකේ අවුරුදු 800ක් නිම්මාන රති එක දවසයි. මනුස්ස ලෝකේ අවුරුදු 800ක් නිම්මාන රති එක දවසයි. එවැනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 8000ක් නිම්මාන රති දිව්‍ය ලෝකේ මේ ආයුෂ තියෙන. එතකොට ගණන් හදන්නකො එක දවසක් අවුරුදු 800යි නම් මනුස්ස අවුරුදු 800ක් එක දවසක් වෙන දිව්‍ය ලෝකේ අවුරුදු 8000ක් ඉන්න ආයුෂ තියෙනවා. දැන් මේ පොයට සිල් ආරමුත් නැහැ, පන්සල් ගිහිල්ලත් නැහැ, චෛත්‍ය විහෙර විහාර බැඳලත් නැහැ, ගෙදර මනුස්සයා යටතේ ඉඳලා. දැන් මේක අමාරුයි. ඒ අපි කැමති දේ කතා කරන්න ඕන, අපි කැමති විදිහට ඉන්න ඕන. ඊට පස්සේ අපි කැමති අය ඇසුරු කරන්න ඕන, අපි කැමති අය ඇසුරු කරන්න හොඳ නෑ. මහන්සි වුණා අපි කැමති වෙලාවට අමාරුයි අපිට නිදා ගන්න ඕන.
කැමති වෙලාවට ඇහැරෙන්න ඕන. නැත්නම් මේ මොන දුකක්ද, මේකටද පෞල් ජීවිතය කියන්නේ? අපිට ඕන විදිහට නිදාගන්න නෑ, ඕන විදිහට ඇහැරෙන්න නෑ, මම්ම හැම දෙයක්ම කරන්න ඕනෙද කියලා අපිට එන්නේ නැද්ද යම් පීඩනයක්? පීඩනයක් නැතයි නොකියමි, පීඩනයක් තියෙනවා. හැබැයි පීඩනය තිබ්බට ඒක අවුරුදු 50ක් 60ක් තියෙන, අවුරුදු 50ක් විතර. ඊයේ මේකට හුරු වෙනකල් ওই පීඩනේ තියෙන්නේ. හැබැයි මේකෙන් විපාකෙන් එයා නිම්මන රතී ඉපදුනාට පස්සේ අවුරුදු 800ක් ඒ දිව්‍ය ලෝකේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, අවුරුදු 8000ක්. ඒ නිම්මන රතී ස්වභාවය තමයි නිම්මාන රතී. තමන්ට කැමැති කැමැති සැප උපද්දවන්න පුළුවන්. ආය උයන්න ඕන කියලා නෑ, ඇඳුම් හෝදන්න කියලා නෑ. තමන් කැමැති කැමැති දේවල් ලැබෙනවා. දැන් එයා දුන්නේ මහත්තයා කැමැති දේ දුන්නා. මහත්තයා කැමැති වචන දුන්නා. මහත්තයා කැමැති ක්‍රියා දුන්නා. ඊළඟට මහත්තයා කැමැති ඇසුරු කරන්න දුන්නා. මහත්තයා ගරු කරන අය ගරු කරන්න දුන්නා. මහත්තයා හම්බ කරපු දේවල් මහත්තයාටම ප්‍රයෝජනෙ ගන්න රැක්කා. ඒ ටික ඔක්කොම කරගෙන මේ ජීවිතේ තමන්ගේ හැඟීම් දැනින් ගොඩක් යට යවා ගත්තා බිරිඳ. මේ පුණ්‍ය විපාකෙන් මරණින් මතු එයා හිතන හිතන දේවල් එයාට ලැබෙනවා. එක දවසක්වත් එයාගේ කැමැත්ත පාලනය කරන්න දවසක් එන්නේ. එයා මගේ රූපේ හොඳ නෑ කියලා හිතුනොත් වෙන දිව්‍ය රූපයක් මැවෙනවා. මේ කටහඬ හොඳ නෑ කියලා හිතුනොත් එහෙම වෙන කටහඬක් හැදෙනවා. මට දැන් සින්දු අහන්න ඕන කියලා හිතනකොට ගීත ඇහෙනවා. මොන්න මේ නැටුම් බලන්න ඕන කියනකොට නෘත්‍ය කණ්ඩායම් මැවෙනවා. මට දැන් අහවල් තැනට යන්න ඕන කියනකොට අහවල් තැනට යනවා. දැන් මෙතන මනාපචාරිණි වුණොත් මහත්තයා කැමැති නැති තැන්වලට නෝනා යන්න බෑනි. මහත්තයා කැමැති නැති තැන්වලට නෝනා ගියොත් අමනාපචාරිණි. මහත්තයා අමනාප තැන්වල මෙයා චරණය කරනවා. මේක පුදුම ප්‍රතිපදාවක්, සුගති ප්‍රතිපදාවක්. භාග්‍යතුන් වහන්සේ මෙලොවනිත් අනුග්‍රහ කරනවා, පරලොවනිත් අනුග්‍රහ කරනවා. ඉතින් මැරුණට පස්සේ කෙනෙකුට සුගතියේ යෑම පිණිස දේශනා කරපු ප්‍රතිපදා. ඒ නිසා පෞල් ජීවිතයක් ගත කරලා යන විදිහට එවැනි වූ නෝනා කෙනෙක් ඉන්න මහත්තෙක්, ඉතින් ඒ මහත්තයා ඒ නෝනාගේ හිත සතුටු කරලා එයාට ආදරය ගෞරවය දීලා එයාව මේ එයාට වටිනාකමක් දෙන්න මහත්තයාට බැරි වුණොත් ඒක මහත්තයාගේ අවාසනාව. එහෙම නෝන කෙනෙක් ඉඳලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහත්තෙක් හොයා ගැනීමේදී නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපෙටත්, රූපයයි ධනයයි කුලයයි ඊළඟට සීලයයි. ඔය පැත්තෙන් ගත්තොත් පළවෙනි දැනට එනවා නම් හොඳයි කිව්වා මහත්තෙක්ගේ සීලේ. හොඳ චරිතයක් තියෙන මහත්තෙක්. රූපයත් ඕන, ධනයත් ඕන, වස්තුවත් ඕන. නමුත් මහත්තයා හොඳ චරිතවත් නම් සැකයක් නෑ නෝනට ගෙදරින් එළියට බැස්සට පස්සේ මේ මනුස්සයා සල්ලාල කමයයි කියලා, ධනේ නාස්ති කරයි කියලා. තොර කසාද බඳින පිරිමි ළමයෙක් තමන්ගේ නෝනා වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම ආදරේ විදියට එයාගේ චරිතය හොඳට තියාගත්තා නම්, ඒ විතරක් නෙවෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිංහාලෝවාද සූත්‍රය. මං ඒ කාරණාවත් අර අලුතෙන් විවාහ ජීවිතයට පත්වෙච්ච මේ දරුවන්ට සිහි කිරීම පිණිස මේ දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න නෝන කෙනෙක් ගෙනගෙන එනවා. දැන් අපි මෙතෙක් නෝන ගැනනේ කතා කළ, බිරිඳ ගැනනේ. දැන් ඔන්න මහත්තය ගැන කතා කරන. එතකොට අර කෙල්ල ගෙන්නගෙන එන්නේ මේ පුතා දැන් අද කාලයට නම් අවුරුදු 20ක් විතර, නැත්නම් 22ක් 23ක් 25ක් හරි අවුරුදු 20ක් අර අම්මලා මේ කෙල්ලව රැක්කා, කන්න දුන්නා, බොන්න දුන්නා. එතකොට පෝෂණය කළ, ආරක්ෂාව දුන්නා. මලක් වගේ, පණ වගේ, හැහ වගේ හදාගත්ත ගෑන් ළමයා තමයි සම්පූර්ණ වෙන කෙනෙක්ගේ බාරයට දෙන්නේ මේ. මොකද එහෙම දුන්නා මේ විදිහට මේ ඉස්කෝලෙටවත් මේ නිදහස් කළා නෑ. මොන්ඩිසෝරිය අද්දින් තමන්ගේ බාරේ තියාගෙන ඉගෙන ගන්න විතරයි යව්වේ. ඉස්කෝලේ තමන්ගේ බාරේ තියාගෙන ඉගෙන ගන්න විතරයි යව්වේ. ඊළඟට විශ්වවිද්‍යාලයට ඉගෙන ගන්න විතරයි යව්වේ. රස්සාවක් කරන තැන රස්සාව කරන්න විතරයි යව්වේ.
මිසක් අඒ ගෑන් ළමගේ සියලු බර වගකීම අම්මයි තාත්තයි ඥාතින් තුළ තිබ්බේ. දැන් මහත්තයකුට දෙනකුට එහමනෙමි. සම්පූර්ණයවෙ ජීවිතයේම අත්තැරල දෙන්න. ඒකයි අම්මල අඩන්න මල ගෙදරදි. අම්මලාව මගුල් කතා කරල් අම්මලාව මගුල් උස්සවරං අම්මලාම මේ දරුව කතාද බඳනකුට මේ සාරි පොටෙන් ඇස් පිහදාගන්න මේ ඇස්වලින් කඳුළු වැටෙන්නේ තමන්ගේ ජීවිතයෙන් ඇඟින් කෑල්ලක් කඩාගෙන යනවා වගේ තමයි දුව ස්වාමියකුට දීල යවනකුට ඔය මගුල් ගෙවල්වල අම්මල තාත්තලට දෙන හැඟීම. ඉතින් එහෙම මලක් වගේ හදල කෙල්ලෙක් තමන්ට දුන්නට පස්සි ඒ ස්වාමියයට යුතුකමක් තියෙනවා. එහෙම දුන්නේ ඒ ගෑන්ළමයට වටිනා කමක් දෙන්න ඕන. ඊළඟට එයා එයාගේ ජීවිතය තමන්ට පරිත්‍යාග කළා. ඒකට එයා වටිනා කමක් දෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ ලෝකයේ තියෙනවා වැරදිකාම සේවනේ කියන්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නීතියානුකුලො නොවන විදිහට හැසිරුණොත් එහෙම ඒ වැරදිකාම සේවනේ නිරේ යන අකුසල. නමුත් විවාහ ජීවිතයේ ස්වාමියා බිරිඳ එකට ඉන්නවා. එතකොට ඈට මේ වටිනාකමක් දෙන්න ඕන. මොකද ඈ නරක කතක් නෙවෙයි තමන්ගේ බිරිඳ. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ වදාලා ස්වාමියාගෙන් ඉටුවීතු අනිවාරෙන් යුතුකම් පහක් තියෙනවා. එනිසා පුතා ඔයාල මේක හිතර ගන්න ඕන. මොකක්ද මේ ඒ යුතුකම් පහ? සම්මානනාය. ඒ තමයි නෝනට ගරුසරු දක්වල කතා කරන්නවා. ගරුසර දක්වල. එතකොට ඒ කතා කරනකොට දෙම සමාර්ගවන ඒයි කියල කතා කරනවා. ඒයි කියන එක සාමානයෙන් ගරුසරු වචනයකුත් නෙවේ. ඒක සාමාන්‍ය වචනය. ඉස්සර තිබ ගෙවල මැණිකී කියනවා. ඒක ගරුසරු වචනය මැණිකක් වගේ කියලා. ඊට පස්සේ එමනැත්තන් එයාගේ නම කියනවා. එහනත අදකාලන්න නංගී කියලක් කතා කරන අයිගල කියල කතා කරන්න. ඒට ගොඩත් දුරට ගඩු සරු ඇතිව තමයි කතා කරන්නේ. යාට අර පහත් විදිට කතා කරන්නේ. ඉතින් එහෙනම් රණ්ඩු වෙනකොටත් සත්තා සිවපාවන්ගේ නං කියලා එහෙම බෑ. එහෙම බැබැන් දනම් එයාට ගරු ගෞරවෙන් කතා කරන්නවා. යක්ෂණී කියල බෑ. ඔය සත්තුන්ගේ නං කියල බෑ. ගරු සරු ඇතුව එයාට කතා කරන්න අපේ නෝනා කියල. ඉතින් අර කට ඇරල්ලා ගෞරවෙන් මගේ නෝනා කියන තැනට කතා කරන්න ඕන. දෙැ ඔයි ගරුසරු ඇතුව කතා කරන්නේ. ඔය යාළුනාට පස්සේ මේ යාළු විච්ච ගෑන්ලොම ඇති කියනවාන මේ කොල්ලු ම මේ එක තේරෙන්ට කියන්නේ මං යාළුවෙන්න කෑල්ල කියනවා. ඉතුර කොච්චර අර ගෑන්ලොමයාට අර පහත් බවද්ද දුන්නේ කියන්න කසාද බඳින්ට කලින්ම කෙල්ල පහත් කරලා. හරියන්නේ ඔයි පව්. ඊට පස්සේ ඒ විදිර කතා කරන්න ඕන. ඒ අර ගෞරවේ ම අපිට ඇහි ඇහිල තියනවා. දැන් වයි් කියන එකට මට ඇහුණ එක මහත්තය කියනවා අපේ වයිපරය කියනවා. ඉදුසර මොනෝ කොහින් ආපු නන්ද මොනවා කියනවත් තමන් බැඳපු නෝනට නේද වී කියන්නේ. හොඳ නැහිවා. ඇත්තට මේ භාග්‍යතුන් වහන්සේ වදාළ විස්තර යනුව මන්නන් හිතන්නේ මේ අකුසල් මේ වයි කියන්නේ. ඒ බැඳපු නෝනටේ ගෞරුවේ නොදන එක ච්චර හොඳනෑ. ඊට පස්සේ අනවමානනාය අවමං කරන්න හොඳනෑ. ඒකයන්නේ එයාගේ කුලෙන් එයාගේ අම්මල තාත්තලා එයා ධනවත්ද පෝසත්ද ඒවා කියල යට අවමාන කරන්න හොඳනෑ. හේතුව බැඳපු නෝනනි එයා තමන්ගේ බිරිඳන නරක වචන කියන්න හොඳනෑ. සමහරය රණ්ඩුනාට පස්සේ නරක කැත ගෑනු අයට කියන කැත වචනෙම් නෝ නර බයිනෝ. දුට එයා හිතන්න ඕනේ නම් ඒවාගේ ගෑනු කෙනෙක්ද තමන් බැන්ද කියල තමන්ගේ නෝනට එහෙම නම කියනවන. ඉතින් භාග්‍යතුන් වහන්සේ කලින්ම අවවාද කරලා තියෙනවා නෝනට අවමාන වෙන වචන කියන්න එපා, නරක වචන කියන්න එපා, පහත් වචන කියන්න එපා. ඒක ස්වාමියාගෙන් විය යුතු යුතුකම්. එයා ඔය බිරිඳක් විදිහට එයා තමන් භාවිතා කරනවා නම් ඉලන් තමන්ගේ බිරිඳ නම් එයාගේ ආත්මේ තමන්ට පරිත්‍යාග කලා නම් ඒ කෙල්ලට කවදාවත් නරක වචනින් කතා කරන්න හොඳ නෑ කියන. ඊට පස්සේ අනතිචාරියාය කවදාවත් තමන්ගේ බිරිඳ ඉක්මෝල වෙනත් ගෑනුත් එක සම්බන්ධතා තියාගන්න හොඳ නෑ කියන. ඒක තමන්ගේ නෝනට දෙන ගෞරවයක් වටිනාකමක්.
එයා තමන්ගේ බිරිඳක් විමර අම්මල තාත්තල මලක් වගේ කොල්ලට දීපියකට එයා ගරු කරන්න ඕන. එනිසා කවදාවත් වෙන ස්තිරිං එක සම්බන්තා තියාගන්න හොඳ නැහැ කියන. ඉස්සරිය වොස්සක් ගේන ගෙදර ප්‍රධානත්වය යාට දෙන්න ඕන. ඒක ස්වාමයා විසින් කළ යුතු දෙයක්. බිරිඳ ඩැහැගත යුතුය කන්නේ මේක. ස්වාමයා විසින් කළ යුතු දෙයක් ගෙදර ප්‍රධානත්වය යාට දෙන්න ඕන. ඒකැන්නේ මේ උයන්න පියනේවා යාති නෝන තීරණය කරන්න ඕන. ගෙදර බඩුමුට්ටු ගැන නෝන තීරණය කරන්න ඕන. නිටවා සැඳුම් පැළඳුම් ගැන යා තීරණය කරන්න කඩේ අනේක යා තීරණය කරන්න ඕන. ඒ විදිහට සමහර ගෙවල් වල තියෙනවා ලස්සනට ඒක බැලන්ස් කරගෙන යනවා. සමහරට මහත්තයා පඩි අරන් ඕනට තමයි පඩිය සම්පූර්ණයෙන්ම දෙන්නේ. ඊට පස්සේ නෝන ඒක ලස්සනට බැලන්ස් කරගෙන යනවා. මහත්තය සමහර මට එක මහන්තයෙක් මුණ ගැහුණා. ඒ මහත්තයා කිව්ව මට මතක හිටිර අවුරුදු 25ක්ද මන් දන්නේ. ස්වාමීනි අද වෙන්නක්වත් මේ මං අවුරුදු 25ක පඩිය මේ පොතට කීයක් වැටෙනවද කීයක් ගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඔක්කොම නෝනගේ පොතට වැටෙන්නේ කිව්වෝ. ඊට පස්සේ අද වෙන්නක්වත් ණය වෙලත් නැහැ කිව්වා. නෝන එක ලස්සනට බැලන්ස් කරගෙන යනකොට මට ප්‍රශ්නයක්වත් නැහැ කිව්වා. එහෙමත් වෙනවා. තව මහත්තය කිව්වා ඒ මහත්තගේ පඩි ඔක්කොම දාලා නෝන ඒක අරන් පැනලා කියලා. ඉතින් ඒ නිසා මේවා හොඳ ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන. කෙසේ නමුත් අර නෝනාට අර ගෙදර අධිපතිකම දෙන්න ඕන. ඒ ගෙදර අධිපතිකම දෙන්න ඕන. ඊළඟට අලංකාරානුප්පදානේන අලංකාර ඇඳුම් ආයිත්තම් බිරිඳට අරන් දෙන්න ඕන. මේක විශේෂ වගකීමක්. හේතුව තමයි එයාගේ ජීවිතයේ චරිතය කියන ලස්සනම චරිතයේ ස්වාමියාට එයා පරිත්‍යාග කළා. එතකොට ඒ අභ්‍යන්තරව එයා මෙතෙක් රැකගෙන ආපු ජීවිතේ ස්වාමියාට පරිත්‍යාග කරපු එක වෙනුවෙන් එයා බාහිරව සරසන්න ඕන. මේක හොඳට මතක තියාගන්න ඕන කාරණාව. යාළු වෙලා ඉන්න කාලේ මැසේජ් කළා කෝල් කරලා මුණ ගැහිලා සතුටු වෙලා ප්‍රේම සම්බන්ධතාවය ළමයි ගෙනියනවා. ඊළඟට කසාද බැන්දට පස්සේ ඒ ගෑනු ළමයා අඳින්න කැමති ඇඳුම් කන්ද කැමති කෑම පළඳින්න කැමති ආභරණ ඒවා දෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් තමයි පෞල් ජීවිතේ නඩත්තු වෙන්නේ. නැත උනම් පවුල් දෙදරලය වගකීම එකයි. ගිහි ජීවිතය බරක් කියන්නේ ඒක හිති. මේ ඔක්කොම බැලන්ස් කරගෙන කරගෙන යන්න වෙනවා. ඉතින් ඔය කියපු කරුණු කාරණාටික එක එක විස්තර කරලා බලන්න. ඔය පවුල් අවුල් වෙලා තියෙන ගෙවල් වල ඔය කොතන හරි තියෙන දෝෂයක් තමයි ඔය අර්බුද වලට හේතුව. ඊට පස්සේ මේ විදිහට තමන්ගේ ස්වාමියා කාරුණිකව මේ විදිහට තමන්ට අනුග්‍රහ කරද්දී බිරිඳ සුසංවිහිත කම්මන් දාන බිරිඳකින් විය යුතුකම් කලට වේලාවට වැඩ කටයුතු ටික කරන්න ඕන. වේලාවට කෑම දෙන එක වේලාවට නැගිටින එක එයා හොඳට මේ කලට වේලාවට කටයුතු කරන්න ඕන. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. කුසීත වෙන්න හොඳ නැහැ. සුසංගහිත පරිජන ඊළඟට ගෙදර වැඩ කරන අයට යාළු මිත්‍රාදීන් අම්මලා තාත්තලාටත් සංග්‍රහ කරන්න ඕන. බිරිඳ අනතිචාරිණී ස්වාමියා ඉක්මෝල කවදාවත් හැසිරෙන්න හොඳ නෑ. වෙන මනුස්සයොත් එක්ක සම්බන්ධ හදාගන්න හොඳ නෑ. ඊළඟට සම්බතං අනුරක්ඛති සැමියා ගේන ධනෙ රකින්න ඕන. ඒක විශේෂ කාරණාව. සැමියා ගේන ධනෙ රකින්න ඕන. ඊළඟට දක්ඛාච හෝති අනලසා සබ්බ කිච්චේසු සියලු කටයුතු වෙරෙහි දක්ෂ වෙන්න ඕන. ගේ දොර අතු ගාගෙන මිඳුල අතු පතු ගාගෙන රෙදි ටික ඕදාගෙන දරු මල්ලන්ගේ කටයුතු ටික බලාගෙන මේ විදිහට මේ කටයුතු කරගෙන ඉන්න බිරිඳ දක්ෂ වෙන්න ඕන. ඉතින් ඒකයි ඒකයි ඉතින් මේ විදිහට තියෙනකොට ඔය භාග්‍යතුන් වහන්සේ වදාළ කරුණු ගිහි ජීවිතයක් සාර්ථක කර ගැනීම පිණිස. ඉතින් සෝතාපන්න වුණ විසාකාටත් අම්මා තාත්තා කිව්වා දුවේ ගේ ගින්දර පිටට දෙන්න එපා කියලා. ඉතින් ගෙවල් වල තියෙන ප්‍රශ්න පිට මිනිස්සුත් එක්ක කියන්න එපා. සමහර පවුල් තියෙනවා ගෙවල් වල නෝනගේ මහත්තයාගේ ප්‍රශ්නේ තමන්ගේ අම්මයි තාත්තටවත් නෝනලා කෝල් කළවත් කියන්නේ නැති. සමහර ගෙවල් වල තියෙනවා මෙහි කාට හරි වාතයක් ගියත් කෝල් කළා අම්මට කියනවා අම්මා මෙහි ගෙදර මිනිස්සුන්ට වාතයක් ගියා කියලා. එච්චර මෝඩ බොළඳ චරිත ඉන්නවා පවුල් ජීවිත ගත කරන. දුවට හරියට අවුල් යනවා. ඊට පස්සේ පවුල් ප්‍රශ්න ඇති වෙලා කියනවා මේ පොඩි දේ වුණත් කෝල් කරලා එහෙට කියනවා.
කියල ඉට පස අවසාන කෙල්ලක් ගිහින් දෙනවා මෙහෙම තියාගැනින් කියලා. ඉතින් ඒ නිසා මේ අර ලේසි දේවල් නෙමේ ඉතින් මේ හයට පවුලක් බැලන්ස් කරගෙන යනවා කියලා කියන එක. එතන මේ කරුණු කරන විශේෂයෙන්ම මේ විස්තර කරන්නේ ද මේ මගුල් ගෙදර මුල් කරගෙනම නෙවෙයි මේ සමස්තයක් වසේ මොකද මේක රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් සහන්තර්ජාලය ඔස්සේ ලොකූ පිරිසකට අහන්ඩ සැලසෙන නිසා කොයේ හරි දුවෙක් හරිපු දෙෙක් හරි. තමන්ගේ ජීවිතයට අර්ථය වාද විවාදන් කර ගැනීම පිණිස නින්දා අපහස අවලාද කර කිරීම පිණිස නෙවේ මෙම මේ දේශනා කරන්න. අන්න බලාපං අන්න බලාපං කියලා එක එක්කෙනට ආයුධයක් කරගෙන ගහන්ඩ නෙවේ මේ බණතියෙන්. කවුරු හරි දුවෙකුට හරි පුතෙකුට හරි තමන්ගේ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස කාරුණක බුදු බණපදයක් විස්තර කළේ. ඉතින් යසෝද මේ විසාකාවට අම්මල තාතලකව ගේ ගෙන ගෙතර තියෙන ගින්දර පිට දෙන්න එපා, ගෙවල් වල ප්‍රශ්න පිට දෙන්න එපා කියලා. ඊළඟට පිටත ගින්දර ඇතුට ගන්න එපා කිව්වා. ඒ අවට ගෙවල් වල තියෙන ප්‍රශ්න ඒවා ගෙවල් වල කතා වෙන්න එපා. ඉතින් ප්‍රශ්න නැතුවටද අපි පිට ප්‍රශ්න කතා වෙන්න ගිය අන්සි. ඊළඟට දේශනා කළා ණය තුරුස් දෙනකොට ආය ගන්න අදහසින් දෙන්න ඇති අයට දෙන්න එපා. ණය ආපහු දෙනවා නම් ඒ අයට දුන්නට කමන්නේ. නමුත් දුන්නත් නැතත් කෙනෙකුට අනුග්‍රහ කිරීම වශයෙන් දෙන්න. ඊළඟට අම්මලා තාත්තලා ගෙදර නැන්දම්ම මාම ඉන්න තැන්වල උසක ඉන්න එපා. ඊට පස්සේ එයාලා කෑවද බීවද කියලා හොයලා බලන්න කියලා. ඉතින් ඒ කාලේ දරලිපෙන්නේ මේ උයන්නේ. ඉතින් ඔක්කොම අවවාද අනුශාසන දීලා තාත්තට ඕකත් මතක් වෙලා දුව ඊට පස්සේ මගුල් ගෙදර දැන් යනවා අරහි කරත්තේ. ඊට පස්සේ අවසානේ තාත්තා කතා කරලා කියලා තියෙන විසාකාට, විසාකා මෙන්න මේ විදිහට කියලා මේ ඇඟිලි ටික මෙහෙම එකතු කරලා පෙන්නලා තිනවා දුව මෙන්න මේ විදිහට කියලා. ඒකත් කිව්ව කියනවා. ඊට පස්සේ අර බලාගෙන හිටපයි විසාකකින් අහලා තිනවා පස්සේ මොකක් තාත්තා කිව්වේ කියලා. තාත්තා කිව්වේ ලිපට දර දානකොට එක ගොන්නට දාන්න නැතුව එකක් උඩ එකක් හිදැස් තියෙන විදිහට දර දාන්න එතකොට ලිප හොඳට පත් වෙනවා කියලා. ලිප පත්තු කරන හැටි තාත්තා කියලා දීලා තියෙනවා. ඒ හරි අමුතු ලෝකෙ. ඉතින් ඒ කාලේ ඉතින් විසාක දැන් ඉන්නේ කොහෙද? නිම්මාන රතිය. නිම්මාන රතිය රජිනි. නිම්මාන රතියේ සුනිම්මිත දිවිරාජයාගේ බිරිඳ විදියට ඉන්නේ විසාකා දැන්. මනුස්ස ලෝකේ ස්වාමියාට උපස්ථාන කළා. සංඝයාට උපස්ථාන කළා. ඇගේ ජීවිතේ සංඝෝපස්ථාන එක කොටසක්, ස්වාමියාට උපස්ථාන කරන එක කොටසක්. වගකීම් විසාකා තරම් වැඩ කොටසක් තිබ්බ කෙනෙක් ඉඳීද කියලාත් හිතෙනවා. උදේට මේ දවසකට 500කට අනිවාර්යෙන් දානේ හදනවා. සිවුරු අනිවාර්යෙන් දෙනවා. දියසලු අනිවාර්යෙන් දෙනවා. ඒකාස්සේ ස්වාමියාගේ වත් පිළිවෙත් ටිකක් බානවා. මොනබුරු මිනිබිරියෝ අවසානයේ විසාකා මැරෙන දවසේ එයාගේ මොනබුරු මිනිබිරියෝ ඉඳලා තිනවා 8000 ගානක්. 8400 ගානක් මට මතක හැටියට. ඊට පස්සේ මේ විදිහට ඒ අයගේ කටයුතු ඊළඟ මාල ගෙවල් මගුල් ගෙවල් අනිතක විසාකා නිතර කිරි අම්මා දානයට ගෙන්නන කියලා තියෙනවා. කියන්නේ මිනිස්සු ගෙයක් අලුතෙන් හදලා සහ කුස දරුව අම්මලා දරුව ලැබුණ අම්මලාට සෙත් පැතීමට විසාකා ගෙදරට ගෙන්නලා විසාකාට දානෙ දීලා ඒ ළමයිට සෙත් පතා ගන්නවලු. ඉතින් ඒ කොච්චර වැඩ කොටසක් කළාද ඉතින් විසාකා. ඉතින් ඒ වගේ ඉතින් ඉස්සර වෙලා තියෙනවා. ඊළඟට මතක තියාගන්න ඕන ගෙදර මොනවා වුණත් මහත්තය 500 රකින කෙනෙක් නම් නෝන 500 රකින කෙනෙක් නම් ඒගෙන් දෙන්නගේ ජීවිතය ඇත්තනම සාර්ථකයි. මොකද බය වෙන්න දෙයන්නේ. තුර මොන මහත්තයට අවුරුදු ගණන් පිට රට ගිහිල්ලා ඉඳලා ඉන්න පුළුවන්. නෝනට ඕන තරම් පිට ගිහිල්ලා මේ රස්සාවල් කරලා ඉන්න පුළුවන්. දෙන්නට දෙන්න සැක නැහැ. ධනේ හානි වෙන්නේ නැහැ. හොඳට දියුණු වෙනවා. 500 රකින දෙන්නේ නැක්නා. ඉතින් ඒක තමයි අපිට තුනුරුවන්ගෙන් ගන්න තියෙන ආශිර්වාදය. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න ඊළඟ දේ තමයි කසාද බැඳපු යුවලකගේ ඊළඟට එන ප්‍රාර්ථනාවක් වෙනවා පින්වන්ත දරුවෝ ලබන එක. විවාහ වුණාට පස්සේ එකිනෙකාගේ සංසාරේ කර්ම ශක්තිය මං කිව්වේ ජීවිත ඉරණම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒවට මූණ දෙන්න ඕන. මූණ දීලා වාසය කරන්න වෙනවා. පන්සිල් රකින
ඊළඟට එකිනෙකාට යුතුකම් ඉෂ්ට කරන, ලැජ්ජා බය සහිතව වාසය කරන, ඊළඟට නිරෝගීකම සුරකිමින් වාසය කරන මේ ජීවිතවලට පින්වන්ත දූල පුතාල් එකතු වෙන. ඉතින් ඒ නිසා තමන්ගේ ගුණවත්කම් නිතර තුනුරුවන් වඳින එක ඒවා හරි උපකාරයි. ඊට පස්සේ පින්වතුනි අවසාන වශයෙන් කියන්න තියෙන දෙයක් තමයි, ඉතින් විශේෂයෙන් කියන්න අමුතුවෙන් කිය යුතු නෑනේ, ඕනම මගුල් ගෙදරක අවවාද කරනවානේ ඉවසන්ද, ඉවසන්න ඕන ගොඩා, ඉවසන්න ඕන කවුද? නෝනාද වැඩිපුර ඉවසන්න ඕන මහත්තයාද? දෙන්නම ඉවසන්න ඕන. කොච්චර ඉවසන්න ඕන? දිවසල ඉවසල බැරිම තැනත් ඉවසන්න. ඉවසීම කියන එක පවුල් ජීවිතයක් ගොඩා කලංකාර කරන. ඊළඟට එකිනෙකා තේරුම් ගැනීම, සිල්වත් බව දරා ගැනීම, මේවා ගොඩාක් ජීවිතයට අලංකාරය පිණිස සැනසිල්ල පිණිස පවතිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ඉතින් මේ විදිහට දෙන්නම සමාන සීලයක් තියෙනවා නම්, දෙන්නම සමාන සද්ධාවක් තියෙනවා නම්, දෙන්නම සමාන විදිහට දම් පැන්දෙනවා නම්, දෙන්නම සමාන විදිහට ජීවිතයේ තියෙන අස්සාරත්වයේ නිසාර බව වටහා ගනිමින් ඉන්නවා නම්, බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙන්න කැමති නම් ඊළඟ ජීවිතේ එකතු වෙනවා, ඒ ඊළඟ ජීවිතෙත් මුණ ගැහෙනවා කිව්වා. සම සීලා, සම සද්ධා, සම චාගා, සම පඤ්ඤා. ඒ කියන්නේ ඒ ඊළඟ ජීවිතෙත් එකතු වීම පිණිස. දැන් ඕන එක මාර්ගයක නම් මහත් එක මාර්ගය නම් මේ දෙන්න ඉතින් නැවත නැවත ආත්මෙන් ආත්මය එකතු වෙන්නේ, මුණ ගැහෙන්නේ. මේ දෙන්නගේ පාරවල් දෙකක් නිසා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන කාරණාවක් ගත්තොත් එහෙම බහුභෝග සම්පත් ගැන, දැන් විවාහ ජීවිතය වගේම ජීවන අරගලයට මුහුණ දෙනවනේ. ඉතින් එතකොට ඔබ හරි හම්බ කරන ධනය පස් තැනක යොදවන්න ඕන, නැත්තම් ධනය ආකාර පහකින් විනාශ වෙනවා. මොනවද ආකාර පහ? ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, ඊළඟට රාජසන්තක වෙනවා, එහෙම නැත්තම් හොරු ගන්නවා, නැත්තම් අප්‍රිය දායාද වෙනවා. අහක යන මිනිසුන්ට අපේ ධනය යනවා. ඒක අප්‍රිය දායාද කියන්නේ. එතකොට ඔය ක්‍රම පහෙන් තමයි ධනයට හානි වෙන්නේ හරි හම්බ කරණේවට. ඒක රැක ගන්න පුළුවන් ධනයෙන් කරන්න ඕන කෘත්‍ය හරියට කරන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා. එකක් තමයි තමන්ගේ බිරිඳ, දරුවෝ, අම්මා තාත්තා, තමන්ගේ ෆැමිලි එකේ අය, තමන්ගේ පවුලේ අයෙක් හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕන. හරි ධනෙ හරි හම්බ කරන එක. ඒ තමන් ගෙදර අය, අම්මා තාත්තා, නෝනා මහත්තයා කන බොන එකට මසුරු වෙන්න හොඳ නැහැ, ලෝභ කරන්න හොඳ නැහැ. හොඳට කන්න බොන්න ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්සු හොඳට කාලා බීලා, ගෙදර කට්ටිය හොඳට කාලා බීලා ඉන්නවා කියන එක ධනෙ නාස්ති කිරීමක් නෙවෙයි කිව්වා. ඒ ධනෙන් කළ යුතු දෙයක් කිව්වා ඒක. තමනුත් එක්කම දෙවෙනි එක තමයි යහළු මිත්‍රාදීන්ට සංග්‍රහ කරන්න ඕන. ඊළඟට තුන්වෙනි එක තමයි ඉතුරු කිරීම කරන්න ඕන. හදිස්සියකට ගන්න අපි කියමු ජීවන රක්ෂණ, වාහන රක්ෂණ, රක්ෂණය කරන එක. එහෙම නැත්නම් පොතේ මුදල් ටිකක් ඉතුරු කළා තියෙන එක අනිවාර්යෙන් කරන්න ඕන. ඊළඟ හතරවෙනි කාරණාව තමයි පංච බලි පුදන්න ඕන. ඒ තමයි ඥාති බලි, ඥාතීන්ට සංග්‍රහ කරන ඒවා. ඊළඟට අතිති බලි, ආගන්තුකයන්ට සංග්‍රහ කරන ඒවා. ඊළ දැන් මේ මඟුල් ගෙදරක මේ මිනිස්සු කට්ටිය එකතු වෙනවා, කනවා, බොනවා. එතකොට මේවා නාස්ති කියලා හිතන්න හොඳ නැහැ. ඒක ඥාතීන්ට කරපු සංග්‍රහය. ඊළඟට ආගන්තුකයන්ට කරපු සංග්‍රහය. ඒක බුදුරජාන් වහන්සේ නාස්තියක් විදිහට වදාළේ නැහැ. ඒක දානෙන් කළ යුතු දෙයක් කියලා කිව්වා. ඊළඟට රාජ බලි, ආදායම් බදු ගෙවන එක. ඊළඟට දේවතා බලි, දෙවියන්ට පුද පූජා තියෙන එක. ඊට පස්සේ පුබ්බේ පේත බලි, ඥාතීන් වෙනුවෙන් සංග්‍රහ කිරීම, ඥාතීන් වෙනුවෙන් සාංගික දානය දීලා පින් දෙන එක. ඒ වගේ දේවල් ඒ පංච බලි. ඊළඟ අවසාන එක තමයි ශාසනය වෙනුවෙන් කටයුතු කිරීම. දැන් මේ මඟුල් ගෙදර ඇත්තටම මේ කාරණා මං හිතනවා ගොඩාක් දේවල් මේ මඟුල් ගෙදර මේ දූලා මේ දුවයි පුතයි දෙන්න මට මුණ ගැහුණා, කතා කළා. මෙයාලා හරි ශ්‍රද්ධාවන්ත පිරිසක්.
ටම් ජීවන්ත සඳුම් පුතායි එච්චම් භාග්‍ය යිසා නිදුවයි. තින් මෙයාලගේ මේ ධනී වියදැන් වුණීම බුදුරජාන් වහන්සේ වදාළ විදිහටම තම ආකාර පහකට වෙන වෙන් වුණා. ජීවිත ඉදිරියටත් කටයුතු කරනට ආකාර පහ පහෙන් ජීවිත මේ ඔයන විදියට හදාගන්න. ඒක පංච බෝගාධි සූත්‍රයේ ධර්ම දේශනා නිතර ඔබට අහනකුට විටින් විටේ දේශනා අහන්න පුළුවන්. තින් ඔන්න බුද්ධ දේශනාව හැටියට පවුල් ජීවිතයක් අලංකාර කර ගන්න ඕන දහම් කරුණු කිව්වා. මේ දේශනාව නැවත නැවත අහලා පුළුවන් විදිහට, මම හිතන්නේ ඔක්කොම කරන්න පුළුවන් විදිහ දන්නේ, පුළුවන් විදිහට ජීවිතය ගැට ගහගෙන යන්න ධර්මානුකූලව. ලේසි නෑ, ගී ජීවිතේ ලේසි නෑ, පැවිදි ජීවිතේ ලේසි නෑ. හැම එකක්ම දුෂ්කරයි, හැම තැනම තියෙන අනිත්‍ය, හැම එකම වෙනස් වීම. තොට අපි තුළයි ගුණධර්ම වැඩෙන්න ඕන. ඉතින් ඒ නිසා සසර දුකෙන් නිදහස් වීම පිණිස ඔයාලට පින් දහම් කුසල් දහම් ගොඩාක් රැස් වේවා.